වෙළඳ පොලේ අඩුම මිලකට ඇති ලයිෆ් බෝයි. දැන් තවත් රුපියල් 25ක් අඩුවෙන්. හැමෝටම ලයිෆ් බෝයි. තවත් පාර්ලිමේන්තු ආංශික කාර්ක සභාවදී කියලා තිබ්බා මේ බදු ගෙවන්න නැති අයගේ දීපල වාරිසන්තක් කරගන්න කියලා. ඇත්තම මේ ආංශික කාර්ක සභාව වලින් විශේෂ කරුණු පෙන්වලා දෙනවා. ඒව හරි වැදගත්. මාධ්‍යවලුත් මම දැක්කා ඒවට ශාල ප්‍රචාරයක් දෙනවා. හැබැයි අපිට රජයක් හැටියට අපිට සිද්ධ වෙලා තියෙන්නේ මේ හැම දෙයක්ම මේ මේ ප්‍රායෝගිකව ඉෂ්ට කරන්න. මේ දේපල පවරා ගැනීමක් වගේ එවක් කාරණාවක් කරනකොට මේ වාගේ වකවානුවක අපි දන්නවා මේ වෙලාවේ රජයටත් ආදායම අවශ්‍යයි. ඒ වගේම හැම කෙනෙක්ම ඉන්නේ විශේෂ දැවැන්ත පීඩාවකින් ආර්ථික වශයෙන්. මේ වගේ වෙලාවක මේ දේපල පවරා ගැනීම කියන්නේ බදු අය කිරීමත් සම්බන්ධ වූ අපේ පනත තියෙන අවසානම පියවර. ඒ අවසාන පියවරට යන්න ඉස්සලා හැම වෙලාවෙම අපි උත්සාහ කරන්නේ අනිත් පියවරවල් වලට යන්න. ඔහුට සුවදව කරුණු පෙන්නලා ඔහුට යම්කිසි සාධාරණ කාල සීමාවක් දීලා කොටස් වශයෙන් ගෙවන්න ඉඩ දීලා ඔවුන් ඉගන්න. එහෙම නැත්නම් ඊළඟ පියවරක් තියෙනවා මේ ඔහුගේ බැංකු ගිණුම නවත්තන්න අපිට අයිතියක් තියෙනවා දේශීය ආදායම් පනත අනුව. ඒ පියවරටත් අපිට යන්න පුළුවන්. ඊටත් එහා අපිට යන්න පුළුවන්. ඔහුට ලැබෙන මාසික නිශ්චිත ආදායමක් තියෙනවා. අපිටම ඔහුට ලැබෙන ගෙවල් කුලිය මේ වගේ දෙයක් මේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කුලිය ගෙවන්නට කියන්න පුළුවන්. ඒක බදු දෙපාර්තමේන්තුවට එවැනි අයිතියකුත් තියෙනවා. ඒ එවැනි පියවර රාශියකට පස්සේ තමයි දේපල අත්පත් කර ගැනීම කියන පියවරට යන්නේ. ඉතින් මේ වාගේ වකවානුවකදී රජයේ හැටියට දේශීය ආදම්බ දෙපාර්තමේන්තුව හැටියට අපි අවසාන පියවරට යන්නේ බැරිම තැනක් වුණොත්. මොකද අපි දකිනවා රජයට ආදායම් අවශ්‍යයි, ආදායම් වර්ධනය කරගත යුතුයි. හැබැයි හැම විටකම මේ දැවැන්ත ආර්ථික අර්බුදයක් තුළ පීඩාවට පත් වුණු බදු ගෙවන්නා පිළිබඳවත් අපි හැම විටකම සාධාරණ විදිහට බලන්න ප්‍රායෝගිකව මේ හැම විටම කටයුතු කරනවා. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ.